මීට ඉස්සල අතීත දේශපාලනය ගැන අපි කියවනකොට අපිට ප්‍රධාන වශයෙන් හමු වෙන දෙයක් තමයි අරක්කු රේන්ද කර්මාන්තයේ නියලිච්ච බොහෝ පිරිස්. ඔවුන් තමයි දේශපාලනේ නියලුනේ. ඒ සල්ලි දැම්මේ, මුදල් වියදම් කරේ ඔවුන් තමයි ඒ දවල පෙරමුණේ හිටියේ. දැන් මට අහන්න ඕන ප්‍රශ්නේ ඇවිල්ලා, අද වෙනකොට දේශපාලනයට එන පාර්ලිමේන්තු වෙන මන්ත්‍රීවරු වැඩි හරියක් පාර්ලිමේන්තුවට ආවට පස්සේ තමයි මේ බාපමිට් එකක් ගන්නවා. ඒකනේ එදා තිබ්බ தත්ත්වය අද වෙනස් වෙලා. මේ தත්ත්වය කොහොමද මේ ඔබතුමා දකින්නේ? මේමයි ලංකාව ඇත්ත වශයෙන්ම දේශපාලනයට එනකොට අරක්කු රේන්දකාරෝ ඒගොල්ලෝ අරක්කු රේන්ද ගැනීම නවත්තලා දෙවුනේ. අරක්කු රේන්ද වලින් ඒගොල්ලෝ සැලයම් ගලේ 19 සේවසේ අද භාගයේ දරුසෝසේ අවසාන කොට ඊට පස්සේ ඒගොල්ලෝ ගලේ වතෝයි මේ බවට පත් වුණා. ඇත්ත වෘතකේ බවට පත් වුණා. ඒතත් දැපකට DSL නක මහත්තයා පවුල ගත්තත් ඒගොල්ලෝ මුල දේ රේන්ද වලින් සැලයම් කරපු අය අරක්කු රේන්ද වලින්. පස්සේ දේගොල්ල අරකුරෙන්ද තෑරලා ඉඩම් ඉඩ ගඩන් ආයෝජනය කරලා එම කළා. නමුත් ලංකාවේ ධනපති පන්ති අය ඒ කාලේ ධනපති අය අතර තියෙන එක සමානකමන් තමයි ඒගොල්ලෝ මේ කාර්මික ධනපති පන්ති නෙමෙයි කියන එක. අද ඉන්න අයත් එහෙමයි, එදා හිටපු අයත් එහෙමයි. ඒතර ලංකාවේ මං හිතන්නේ ධනපති ක්‍රමයේ අවවර්ධනයට නැත්නම් වර්ධනයේ ඇනහිටීමට හේතුවක් තමයි ලංකාවේ තිබෙන ධනපති පන්ති පන්ති ස්වභාවය. පන්ති ස්වභාවය එක නොවුන් කාර්ම දැන් කාර්මික ධනපති පන්තියකට අවශ්‍ය මූලික කොටස් ලංකාවේ බිය වෙලා තිබුණා. දැන් 956 බණ්ඩාරනායක මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තියේ එකක් තිබුණා. මොකද රජයේ සහයෝගයෙන් දේශීය ධනපති පන්තියක් කර්මාන්ත වල ආයෝජනය කරන ධනපති පන්තියක් බිහි කිරීම. නමුත් ඒකට අවශ්‍ය මූලික අය බිහි වුණා. නමුත් ඒක ඉදිරියට ගියේ නැහැ. මොකද ආණ්ඩුව වලින් ඊට පස්සේ දෙවුනේ ඒක උඟක් වෙලාවට දේශපාලඥයෝ ඒ ව්‍යාපාරිකයන් අතරේ අර සේවාදායක සේවා හිමියා සම්බන්ධය බවට පත් වුණා. ඒතර දැන් ඉන්න ධනපති පන්තියේ තියෙන එකක් තමයි ඒගොල්ලෝ රාජ්‍යනමේ ආණ්ඩුව මත රඳා පැවතීම අත්‍යවශ්‍ය ඒගොල්ලන්ගේ පැවතීමට. ඔක දූෂණයක් සමග සම්බන්ධ වෙන දෙයක්. ඒක තමයි හැම ලංකාවේ තරණය රටවල සිදුවෙනවා. බිස්නස් කරන අය සහ දේශපාලඥයෝ අතර තිබෙනවා අන්නෝන සම්බන්ධයක්. ව්‍යාපාරිකෝ දේශපාලනජීවිත වියදම් කරනවා, සල්ලි දෙනවා, පක්ෂවලට විතරක් නෙවෙයි පුද්ගලයින්ටත්. ඊළාට පුද්ගලයෝ දේශපාලන ඒ ව්‍යාපාරිකෝ දේශපාලනඥයන් අතර අන්නෝන රඳා පැවැත්මක් තියෙනවා. ඒක ලංකාවේ තියෙනවා, ඉන්දියාවෙත් අදන් තියෙනවා. දැන් ඉන්දියාවේ ගත්තොත් දැන් අදානි අම්බානි ලක්කවේ සුපරිදනම් දෙකක් නෑ. ඒගොල්ල සම්පූර්ණයෙන්ම මෝදි ආණ්ඩුවේ ආශිර්වාදයේ සහයෝගයේ මත ශක්තිමත් වෙච්ච අය. ඉස්සර හිටියේ කොංග්‍රස් එක කාලේ හිටියා වෙනම කට්ටියක් ඒගාර. ඒ වගේ දෙ ලංකාවේ මං හිතන්නේ ලොකම ප්‍රශ්නයක් තමයි දැන් ජනතාව මේ NPP එක බලයට ආවම එක සහ ව්‍යාපාරික පද්ධති අතර සම්බන්ධය මොන වගේ වෙයිද කියන එක ඔය ප්‍රශ්න. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්නෝනේ සම්ප්‍රදායික අර නම්බුකාර ධනපති පන්තිය. ඒගොල්ලෝ තාම සජිත් ප්‍රේමදාස මහත්තයා ඒගොල්ලෝ පැත්තේ කෙනෙක් කියලා පිළිගන්නේ නැහැ. ඒකත් එතුමාට මොන දෙන්න ප්‍රශ්නයක්. නමුත් අනු කුමාර මහත්තයාට මොන දෙන්න ප්‍රශ්නයට වඩා වැඩි හිටි. සමහර වෙලාවට එම ව්‍යාපාරික පන්තියට පුළුවන් ආණ්ඩුවක් යම් කඩකප්පල් කරන්න වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ප්‍රඥානේ පිටරට ගෙන යෑමෙන් ඒ වගේ දේවල්. ඉතින් ඕකට දෙමිටම නැස්ති විය යුතුයි. මම කියන්නේ මේ අනවශ්‍ය විදිහට මේ බය ඇති කිරීම නෙමෙයි. ඔවා ගැනත් අපේ දේශපාලන සාකච්ඡාවේදී සාකච්ඡා විය යුතුයි. ලංකාවේ ධනපති පන්තිය සහ අලුතෙන් බිහි වෙන දේශපාලන නායකත්වය අතර සම්බන්ධය මොන වගේ වෙයිද කියන එක ඒ කියන්නේ අලුත් කේවීමක් හොයාගන්න වෙනවා. අවසාන වශයෙන් මම කැමති මහාචාර්යතුමාගෙන් දැනගන්න ලංකාවේ මේ කාස්ට් එක නේද ක්ලාස් එක උනේ. ඒ දෙකම තියෙනවා. දෙකම ලංකාවේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන වලින් පිරෙන දෙයක් තමයි පන්ති සහ කුලය කියන දෙක එකිනෙකට සම්බන්ධයි කියන එක. සමහර අවස්ථාවලදී එකක් වැදගත් වෙනවා අනෙකට වඩා. අනේ ඒ දෙක ඉතාම ලෙස ධනවාදයේ වර්ධනය විසින් ලංකාවේ කුල ක්‍රමය අයින් කරලා නැහැ. ඉන්දියාවෙත් එහෙමයි. නමුත් ධනවාදයේ වර්ධනය විසින් පන්ති ක්‍රමය අපිට තියෙනවා තියෙනවා. එතකොට අපි අර කුල ක්‍රමය සහ පන්ති ක්‍රමය අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම හරි වැදගත්. ඒක අපට එකක් මේ කුලය වැදගත් පන්තිය වැදගත් කියලා එකක් වැදගත් කියලා කියන්න බෑ. යම්යන් තත්ත්වයන් තුළ ඒ දෙකම අධ්‍යයනයක් වෙනවද මේ අධ්‍යයනය කළ අතර පෞගිකාව තුර අපි අර නිව්ටන් ගුණසේන මහත්මයා කළ දුණා, කුමාර ජයවර්ධන
අපි අධ්‍යයනවල දැබැයි ලංකාවේ අද වර්තමාන තත්ත්වයේ තරමක වෙනස්.